ජයගමු ශ්‍රී ලංකා මාතලේට දෙස් විදෙස් රැකියා අවස්ථා මාර්තු 22 23 එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී. එකෙක් ගත්ත නම් ඇති ජාතික පුස්තකාලේ තියෙන පෙස්සයක් තිබුණනේ ඒ පෙස් එක අතරදී ඒකට බාධා කරා සෙට් එකක් ඇවිල්ලා ඒක අපි ඇරස් කරනවා දැන් ඒක තමයි ඇරස් කරන ගමන් පංජිවිදේ තොක සෙට් එක මොකද ඕඩර් දුන්නේ මුලින් කියන්නේ ජාතික පුස්තකාලේ පෙස්සයක් තිබුණනේ අර මේක සම්බන්ධව ඔව් ඒක කියනකොට ඒකට බාධා කරා කට්ටියක් ඇවිල්ලා හරිද කට්ටිය කියන්නේ නාදුන්න කට්ටියක් ඇවිල්ලා බාධා කරේ දැන් මේ ඇරස් කරනවා මං ඉන්නේ කට්ටිය වටේම පොලිසිය කුරුඳුවත් එහෙමද මේ කුරුඳුවත් මේ ජාතික පුස්තකාලේ මාධ්‍ය සාකච්ඡා බාධා කර පිළිසන කුරුඳුවත් පොලිසිය විසින් අතරම් ගොඩගෙන මේ සම්මුතිය දැක්වෙයි අතරක් නෑ අතරක් නෑ අර ඉන්නේ තව ඉන්නේ අර ඉන්නේ මේ බඩ් ටී-ෂර්ට් එක කවුරුර එකෙක් මෙහෙවනේ බල බල පරිසර පවත් ගන්න මේ කවුරුර සාමාන්‍ය මාධ්‍යයට කතා කරන්නේ අපිට හිතාගන්න බෑ ඇත්තටම අපි ආවේ රාජ්‍යයේ තියෙන වඩා ආරක්ෂිත ස්ථානයකට ඕනෑම සිවිල් කෙනෙක්ට ඇවිල්ලා රැස්වීමක් පවත්වන්න පුළුවන් තැනකට තමයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ඇවිල්ලා මහමණ්ඩලයේ කැඳවලා මහමණ්ඩලයේ සිය දෙනෙක් පමණ තිරුකරාමලයේ දිසාපතිතුමා ඇතුළු කණ්ඩායම සියලු දෙනාම
එකෙක් දිසාපතිවරුන් පළාත් සභාවල ප්‍රධාන ලේකම්වරුන්ගේ අනුග්‍රහයෙන් මේ සියලු දෙනා අපේ සමාජිකයෝ මේ සියලු දෙනාගේම ඒ අය සියලු දෙනාම එකතු වෙලා තමයි අපේ සමාජිකත්වය අද මෙහි රැස්ුනේ. රැස් වෙලා අපි ගත තීන්දුව තීරණ ප්‍රකාශයටපත් කිරීම කියන එක කරන්නේ මාධ්‍ය ප්‍රකාශයක් දෙන එක. ඉතින් මේ මාධ්‍ය ප්‍රකාශය කරන අතරතුර පහත් පෙළේ හැසිරීමක් දක්වපු කණ්ඩායමක් පැමිණියා මේ මහජන පුස්තකාලයේ ශ්‍රවණාගාරයට. අපි අපේක්ෂා කරේ නැහැ එවැනි තත්වයක්. නමුත් ඉතින් අපිට පේන්නේ එවැනි අනාරක්ෂිත තත්වයක් සාමාන්‍ය සිවිල් සංවිධානයක් වගේම සිවිල් සංවිධානයකට වැඩිය මේක විධායක සේවයේ ප්‍රධානම විධායක සේවයේ මහමණ්ඩලයේ රැස්වීම. අපි ඇත්තටම පොලිසිය ආරක්ෂාව බලාපොරොත්තු වුණේ නැහැ. මොකද මේ එවැනි අපි රාජ්‍ය විරෝධී කටයුතු කරන සංගමයක් නෙවෙයි. අපි හැම වෙලේම රාජ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා, රාජ්‍ය සිවිල් සේවාව ආරක්ෂා කර ගැනීම සඳහා, රාජ්‍ය සේවාව ආරක්ෂා කර ගැනීම සඳහා මහජනතාවට හොඳ සේවාවක් සැපීම සම්බන්ධයෙන් කල්පනා කරන වෘත්තිකයෝ පිරිසක්. ඒ අනුව අපි කල්පනා කරන්නේ නැහැ එවැනි ආරක්ෂාවක් අපිට අවශ්‍ය වෙන බවක්. නමුත් අද අපිට පෙනී ගියේ මින් ඉදිරියේදී අපිටත් එවැනි ආරක්ෂාවක් ඉස්සරහට අවශ්‍ය වෙනවා කියන එකයි තමයි තහවුරු වුණේ. අතෝෂි අපි දන්නේ නැහැ. මොකද අපි අද මේ මාධ්‍ය සාකච්ඡා පවත්වන බවමයි තන රටම දන්නවා. ඊට අවශ්‍ය කරන මාධ්‍ය වලට අපි කියලා තිබුණා, මාධ්‍ය වලට දැනුම් දීලා තිබුණා. ඒ වගේම සියලුම අමාත්‍යංශ ලේකම්වරු, ප්‍රධාන ලේකම්වරු ඇතුළු නිලධාරීන් සියලු දෙනා දන්නවා. අද මේ අපි මහමණ්ඩලේ පවත්වන ඒ වගේ මාධ්‍ය සාකච්ඡාවක් හවස දෙකට මහජන පුස්තකාලේ පවත්වන බව ඉතින් අපිට අපි දන්නේ නැහැ කවුද මේ සැලසුම් සාගත ක්‍රියාවක් කියන එක නම් බොහොම පැහැදිලි. ඒක කුමන හේතුවක් නිසා සැලසුම් කරාද කියලා අපිට හිතා ගන්න බෑ. මොකද අපි කරන ඉල්ලීම් හෝ අපි කරන සැලසුම් කිසිවක් අපි රාජ්‍ය විරෝධී ආකාරයට කටයුතු කරන කණ්ඩායමක් නෙවෙයි. අපි හැම වෙලේම වෘත්තිකය විදිහට අර මුලින් කිව්වා වගේ අපි විධායක ශ්‍රේණියෙන් වල ඉහළම මට්ටමේ ඉන්න නිලධාරීන්. අපි හැම වෙලේම රාජ්‍ය ආරක්ෂාව, රාජ්‍ය ස්ථාවරත්වය පිළිබඳව කල්පනා කරන නිලධාරීන් කණ්ඩායමක්. ඒක නිසා මේ කිසිම හිතන කිසියම් අවබෝධයක් නැති යම් කිසි නායකත්වයක් විසින් එවැනි දෙයක් කරන්න ඇතයි කියලා තමයි අපිට අපේක්ෂා කරන්නේ. මම හිතන්නේ හතරකට වැඩි ප්‍රමාණයක් අරස් කරා. මම හිතන්නේ ඊට වැඩි ප්‍රමාණයක් හිටියා. මම හිතන්නේ 25 30ක් වගේ ප්‍රමාණයක් මම දැක්කා. ආපු කණ්ඩායමෙන් ඒ අය යම් යම් උසුළු විසුළු කරමින් හිටපු බවක් දැක්කේ. ඒ අය ඇත්තටම මම හිතන්නේ බොහොම අඩු අධ්‍යාපනයක් තිබෙන පහළ මට්ටමේක පිරිසක් විදිහට තමයි මම දැක්කේ. 100ක ප්‍රමාණයක් තමයි මහමණ්ඩලයට අවශ්‍ය වෙන්නේ. අපි ප්‍රමාණය ඇවිල්ලා අද උදේ 10 මාරේ ඉඳන් අපි රැස්වීම පටන් ගන්න 12 මාරණකන් එමෙ රැස්වීම සාර්ථකව පැවැත්තා. පැවැත්තට පස්සේ නිලධාරීන් සියලු දෙනාම දුර ප්‍රදේශ වලින් එන්නේ. ඒ අය පිටත් වුණාට පස්සේ තමයි අපි දෙකට මේ මාධ්‍ය සාකච්ඡාව දාලා තිබුණේ. ඉතින් අපි කල්පනා කරනවා ඉතින් ඒක දන්නව කවුරුත් දන්නව. මොකද අපි මාධ්‍ය තියේ ප්‍රකාශකයට පත් කරා අද දෙකට මේ රැස්වීම තියෙනවායි කියලා.